යාපනයේ අරියල් ප්‍රදේශයේදී මවක් සිය දරුවන් තුන්දෙනාටද වසපොවා මරණයට පත්කොට ඇයද වසබී පසුගේ සිකුරාදා මරණයට පත්වීමෙන් පසුව ඔවුන්ගේ මලසිරුරු 28 දා නිවසට රැගෙනීම සමග මුල් යාපනයේම එකම මළගමක් බවට පත්ව තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුලින් පසුව ඔවුන්ගේ මලසිරුරු නිවසට රැගෙනීම සඳහා විශාල කාලයක් ගතව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හා සාක්ෂි සටහන් කර ගැනීම සඳහා විශාල කාලයක් වැයවීම හේතු වෙනුයි. මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඒ සුනේත්‍රා දේවී නැමැති මවක හා ඇගේ වයස අවුරුදු 4 දියණිය වසර 2 හා 1 පිරිමි ළමුන් 2. මෙම මරණවලට හේතුව වසපානය කිරීම බවත් සියදිවි හානි කර ගැනීම හේතුවෙන් මේ පිරිස මරණයට පත්ව ඇති බවත් පරීක්ෂණ කටයුතුලින් පසුව නිගමනය කොට තිබෙනවා. මේ මව සිය දරුවන්ට අයිස්ක්‍රීම් සමග වසපොවා ඇද වසපානය කොට මියගොස් ඇත්තේ සිය සැමියා විසින් ලබා ගන්නා ලද ₹1,17,00,000 ණය මුදලක් ණයකරුවන් විසින් ඇගෙන් නිතර නිතර ඉල්ලා සිටීම නිසා බව ඇය විසින් මිය යාමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා වෙත ලියන ලද ලිපියක සඳහන් වුණා. මෙම ණය මුදලද ඇගේ සැමියා විසින් ලබා ගන්නා ලද ණය මුදලක් නොව එම මුදල ඌ ඇපවී වෙනත් අයෙකුට ලබා දෙන ලද ණය මුදලක් බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් මෙම මුදල් අර්බුදය නිසා ඇගේ සැමියාද මීට මාස කිහිපයකට පෙර පසබී සියදිවි හානි කරගෙන ඇති බවද වාර්තා වුණා. ඇය විසින් විනිසුරුවරයාට ලියන ලද ලිපියේ මෙලෙස සඳහන් කර තිබෙනවා. ගරු මහාධිකරණ විනිසුරු ඉලෙන්චේලියන් මහතානෙනි, 2017-09-03 මාගේ සැමියා ₹1,17,00,000 දී රවටුන හේතුවෙන් සියදිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත. මගේ සැමියා අබ්බගතයෙකු වී හෝ අප සමග ජීවත් වුණා නම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට අවාසනාවක් තිබුණේ නැහැ. දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුණත් ළමයි යහන ප්‍රශ්නවලට මට උත්තර නැහැ. ළමයි යහනවා තාත්තා කවදයිද? තාත්තා පේන්නේ නැත්තේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තගේ කන්වල පුළුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තයි කළු පාට වුණේ. සුදු විදිහටම තාත්තා ආයිත් එයිද? තාත්තාවම අපි පාක් එකට යමුද? මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? අපේ මරණයට හේතුව ශ්‍රී සංකර නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්‍යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්නට මේ අය වග කියන්න ඕන. දෙවියන් මේ ලෝකේ සත්‍ය පසඳින්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන ඉවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබතුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න, අපේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා. මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා මියගිය කාන්තාව සිය මව්පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එම ලියුමේ සිංහල පරිවර්තනය මෙසේය. ආදරණීය අම්මා තාත්තා අයියා අක්කා හැමෝම මට සමාවෙන්න. ඉපදුණු හැම කෙනා මැරෙනවා. ඒ ගැන හිතලා ඔබ ගැන හිත හදාගන්න. අම්මයි තාත්තයි දරුවෙකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුණ කාලේ අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. මම ඔබ සමග එකග ජීවත් වුණ තිබූ කාලේ සම්පූර්ණයි. අඩුපාඩු 1000ක් වටේ තිබුණත් ඒවා ඉච්චර ලොකු දේවල් නෙමෙයි. මගේ සැමියා මට දීපු ජීවිතේ සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපට පවුලක් විදිහට දිගු කාලයක් ජීවත් වෙන්න ආශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්න. මගේ අම්මව රැකබලා ගන්න. මගේ සැමියට මට වඩා ආශාවක් තිබුණා. මගේ මව්පියන් ළඟ තියාගෙන බැරණකම් සලකන්න. නමුත් දැන් අපි යන්න. මීට ආදරණීය සුනේත්‍රා සහ මිනිපිරි මුණුපුරන්, මගේ සහ මගේ දරුවන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුණොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහොම චාම් විදිහට හේ විසිබෙර නැතුව අපේ අවසන් කටයුතු ඉක්මනින් ඉවර කරන්න. මීට ආදරණීය දුව සුනේත්‍රා, මියගිය 4 දෙනාගේ අවසන් කටයුතු 29 වනදා යාපන අරියල් පොදු සුසාන භූමියේදී එකම ස්ථානයකදී සිදු කිරීමට නියමිතයි.